ඒ තත්ත්වයකට අද සෞඛ්‍ය පත් කරන්නේ තනිකරම මේ කුමන්ත්‍රණයක් නේ මේක වැටෙන්න දෙන්න හොඳ නැහැ අපේ දරුවෝ මේ අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරණන් ගිහිල්ලා මේ මේ පිට රටින් බෙහෙත් ගන්නවා අපිට රෝහල ඇලර්ජික් එකක් ඔයලෙත් හම්බෙනවා හරි එතකොට ඇලර්ජික් එකට ප්‍රතිකාර කරන එකත් අපේම ඉතිරි ටික තමයි හැබැයි ඇලර්ජික් වෙලා මිය යන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමාට මම කියන්නේ මේ අවස්ථාවේ විශේෂ දෙයක් වෙන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ නෑ නෑ විශේෂ දෙයක් හරිද සෞඛ්‍ය අමාත්‍යංශය යොහුසුල මැදිහත් වුණා නම් පරීක්ෂණ කරා නම් මේ මරණයට කලින් මේ වළක්වා ගත හැකිව තිබුණා स्वाधीन यम यम हिल तीयन तना नमुते हिल टीक वहगण संशोधन करोनी सौख्यम नीलदारी मार्गे ओयकियन मेडिकल इवल्युशन कमिटी दू हदि मिलना एक वहन हेतु बाल औषध टीक मेटगन मे मे जनता मे मे अमार विधान वना मेयन वना श्रीलंका मेडिकल काउंसिल श्रीलंका मेडिकल काउंसिल प्रमिति आई नलिंद गावट लेडा गया गावट लेडा गया अभी ये संबंधता एक नम एस एल एम सी प्रमिति मेंटेन करने सौख्य दिन ලඩාට හොඳ සෞඛ්‍යයක් දෙන පද්ධතියක් තමයි මේ බිඳවත් ගන්න හදන්නේ. මත් අද ගවර්න්මන්ට් හොස්පිටල් එකට බෙහෙත් විදින්න කට්ටිය මේ අඳගහලා ගේන්න වෙලා තියෙනවා නේ. අද අද බෙහෙත් විදින්න යන්නේ නැහැ. මොකද හේතුව මේ 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 අර මේ රටේ ප්‍රතිශක්තිකරණ එන්නත් ඒ ඒ ක්‍රමවේදය ඉතාමත් මිහලයි. මම ඉංගලන්තයටත් වැඩිය ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ ප්‍රතිශක්තිකරණ එන්නත් ඒ කරණය මේ උදාහරණයකට ගන්න තමයි ඒ රටවල අදත් මේ 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 විරස් කරන්නේ. हॉस्पिटल सर्जरी जनाधिपति सौख्यमात्यवरे जनाधिपति सौख्यमात्यवरे एनएमआर एक नैति कराइद एम कराने तमें मगे दाते तो අරකට පිළිගන්නව කියලා බෑනේ අමාර වචනේ මම කියන්නේ ඒ තුම් හිලුවට වගේ වෙන්නේ දැන් මේම කියමුකෝ අර කුමන්ත්‍රණයේ කතාවේ මම එළියට එන්නම ඕනේ ඇයි දන්නද කුමන්ත්‍රණය තමයි මේක වෙන්නේ අර රෝහලට යන්න බැරි පරිසරයක් ඇවිත් තියෙනවා ඒක නිවැරදිකරණය කරන්න ඕනේ කියලා තමයි මේ සිරි සමාජයට ආවේ කුමන්ත්‍රණය වෙන්නේ මෙහෙමයි කුරුණාගල පඬුවස් නුවර බිරිඳකු මෙය යාම හරි ඒක තනිකරම හේතුව විදිහට එලි දක්වන්නේ අපේ මේ වැක්සින් ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් ඒ බෙහෙත අවුල් මේ ළමයින්ට බෙහෙත් දෙන්න එපා වගේ කන්නේ හරි ඒක මාධ්‍ය තුල ඊට පස්සේ ඒක මාධ්‍ය වල හරි නැවත නේද වුණා ඒක නිවැරදි වුණා මොලේ නැවත නේද වුණා ඒක නේ මං කියන්නේ ඒක ලාගත ඒක වර්තා කරේ නෑ අයියා ඒක මාධ්‍යනේ මං කියන්නේ ඒ මොහොතේ පැන නැගුණු බීතිය මං කියන්නේ එතකොට අපේ අය කියනවා එතකොට දැන් අර වැක්සින් වල ඇලර්ජිස් ඇලර්ජික් කියන්නේ අපිට රෝහල ඇලර්ජික් එකක් ඔයලෙත් හම්බෙනවා හරි එතකොට ඇලර්ජික් එකට ප්‍රතිකාර කරන එකත් අපේම ඉතිරි ටික තමයි හැබැයි ඇලර්ජික් වෙලා මිය යන එකේ ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඔබතුමාට මං කියන්නේ මේ අවස්ථාවේ විශේෂ දෙයක් වෙන්නේ නෑ කියලා ඔබතුමා කියන්නේ නෑ නෑ විශේෂ දෙයක් කියන්නේ විශේෂ බීතියක් ඇවිල්ලා තියෙන එක කියලා තමයි මම කියන්නේ දැන් ඔය ප්‍රොපෝෆෝල් කියන නිර්වින්දන ඖෂධයෙන් තමයි අක්ෂි රෝහලේ කාන්තාවක් මිය ගියේ ඒ මරණය මේකේ අන්තිම ප්‍රතිඵලය වුණාට මේ ප්‍රොපෝෆෝල් එක භාවිතා කරපු රෝහල් ගණනාවක් මාර්තු මාසේ ඉඳලා
සෞඛ්‍ය අමාත්‍යාංශයටත් NMR එකටත් දැන්නුවා මේ ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවයි කියලා. හරිද? මේ තියෙන්නේ හෝමගම රෝහලෙන් එවපු මේ ඒ ඒ දැනුම් දීපු එක. මීට අමතරව මේ ඇවිල්ලා ප්‍රොෆෝල් එක 2013 sorry 2023 අප්‍රේල් මාසේ. ඒගොල්ලන්ට සැකයක් තිබුණ නිර්වින්දන වෛද්‍යවරුන්ට ඒ ඖෂධය ටිකක් අර මොනවාද කලර් එක ඊළඟට ඒවැ තියෙන සෙඩිමන්ට් සම්බන්ධ ප්‍රශ්න තිබුණායි කියලා. ඊට අමතරව තෙල් දෙනිය රෝහලින් සහ මාතර රෝහලින් මේ ගැන සැක කටයුතු දේවල් වාර්තා වුණා. ඒතර මේවා කියන්නේ දැන් අවසානයේ මරණය සිද්ධ වුණාට ඊට කලින් යම් යම් සැක කටයුතු තැන් රෝහල් පද්ධතියෙන් වාර්තා වුණා. මේවා වාර්තාකන් නිර්වෙන්දන විශේෂඥ වෛද්‍යවරු. අවශ්‍ය නම් හරිද සෞඛ්‍ය අමාත්‍යාංශය යොහුසුල මැදිහත් වුණා නම් පරීක්ෂණ කරා නම් මේ මරණයට කලින් මේ වළක්වා ගත හැකිව තිබුණා.